සුබර් සන්ධ්‍යාවක් අප සූදා නම්වෙන්නේ ඉරිතා සිතනතස්සපුුව වැඩසටහන ආරම්භ කරන්නට අදත් ඔබට සුපුරධවිදිහයටටම මෙින් මහෝතේන්දරට ආත්‍රී නාවය දක්වා අකණ්ඩව ධර්මය පිළිබඳව මහත්ත ගෞරවයක් ඇතිවනාකාරෙන් ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නට පුළුවන් අවස්ථාවක් සකසාගමින් ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍යවදාවෙනවා. එවෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව අදත් රිදා සිත්ින තස්ස පූට අපි රාධනාක් කළේ, බෙලිහුල් ඔය සීල සමාහිත ආර්‍යය සේහසනවාසී පූචනීය වන්දනීය බලංගොඩ රවාාදධහ ස්වාමින්හන්සේට. උන්හන්සේ හොමත්ම ගෞරවෙන් නමස්කාර පෝරකව, ඉරිදා සිතනෙතසපුුව වැඩසටහනවෙන්වෙන් පිළිකුලපනවා. පිනතුන අදදවස තුළදීත් ඔබට ආනාපාන සතිභාවනාව සම්හන්ධව. සතර සතිපට්ටහනය පදනම්බූ දේශනවාලාාවේ, වත් වටිනා දේශනාව कोई ශ්‍රාවණය කිරීමේ අවස්ථාව උදාවෙලා තිබෙන්නේ මේ දේශනාවන් ශ්‍රාවණය කරන ඔබට දැරුණහොත් අනේ දේශනාව නැවතහන්නට තිබුණ නම් හොඳයි කියයා අපි ඔබටඒ සඳහා අවස්ථාව උදාකරදලා තිබෙනවා. අපට පුළුවන් නත් FMම් බණ නත් FFම් බන කියන YouTube නාලිකාාව ඔස්සේ නැවත මෙම වැඩ සටහන් ශ්‍රාවණය කරන්නට මේ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ශ්‍රාවණය කරන්නට නිසාාප්‍යඔබට ආරාධනා කරන නැත්තෙ ෆිම් බණ කියන YouTube නාලිවට ගේල්ල ඔබට පුළුවන් ඒ ධර්මදේශනා නැවතහන්න. ඉරිදා සිත්න අසපුයේ ධර්මාණ ශාසනාවකවත්වන්නට පූචනීය වන්දනයේ බලංගොඩ රාධ ස්වාමිනාන්සේට බොහොමත්මගෞරවෙන් නමස්කාර පූරකව ඇරයොම කරනවා. අවසරයේ ස්වාමිනාන්ස සාධහූ සාධහූ සාධහෝ. සමන්තාචක්කවාලේසු අත්ත්‍රාගචජන්තු දේවතා සද්ධම්මංමුනිරාජස්ස සුනන්තු සග්ගමක්හදම් ධම්මස්සවෙනෙ කාලු අයංභදන්තා ධම්මස්සවන කාලෝ අයංභදන්තා ධම්මසවෙන කාලෝ අයං භදන්තා සුවි සුද්ධ සීලේ සුසිින්ධුපමස්ස සමාධි ධම්මේසු පටහැවී සමස්ස අනන්තඥානේ සුගගනු ප්‍රමස්සනමමිසිරසාසිරිගෝතමස්ස පිරිසිදූසිල් කන්ද සමුදුරසේම නිසාලෙ සමාධිය මිහිකත සේමා අනන්තඥානය අහසක්සේම සිරිපා අभියස පිණිපාවේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප් පවාහේ සුමි ගූපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මොහඳුර සිදලෙන ලාහිරු සේමා සසරදියඹමැද පහුරක් සේමා කෙලෙසන් කිලුටු හල මැස්සක්සේමා සද හම්රුවනට පිණිපාවේවා පටිපත්තිසාරේසු සම්මාහිතස්ස උජුභෝත මගගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු හෙත්තූපමස්ස නමාමිසිරසා සුගතෝ රසස්ස පිළිවෙන් සරුවෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේම පින් ගගගලනාා නිම්නය සම මහසගෙරුවනෙට පිණි පාවිවා සාධුසාධුසාධු නමුතස්සෙ භගෙවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්සෙ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ ආනාපානසති භික්හැවි භාවිතා බහුනිි කතා சత සතිපට්ठන පරිपूරති චతර සතිපටধাනभाවිතා බවලිකතා සతতেබොජ්্ජගේ පරිपूරති සতেබොජ්झගभाාවිතා බවලි කතා විද්්‍යා විමුත්න්ති පාරිපූරෙන්තිති අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත්න් සිත්නෙත් අසපුුවෙන් ඔබට ඇසෙන මිහිරි ධර්මදේශනාව ශ්‍රවනය කරන්නටයි සිත පහදවාගෙන සූදානම් වෙන්නේ. දෙවිමිනිසුන් වෙත පතල මහකරුණාවෙන් තතාගත සිරිමුව මඩලින් වදාහල මධුර මනෝහර අමා ධර්මයසීමත් දෙවිිමිනිසුන් වෙත දේශනා කිරීමත් ධර්මදානය ලබාදීමත් අසීමමිත පිනක් බවයි බුදු සිරිමුව මඩලින් දේශනා කරන්නේ එ අනුව යමින් අද දබසමි උතුම් ධර්මදානය ලබා දෙන්නේ දැනට එංගලන්තයේ පදිංචිව සිටින පිංමත් එස්සේ සුභාසිනී සමරසිංහ පාසිකා මාතාාව සහ ඒ පවුලි හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන්. මෙම වර්ෂයේ දෙවන මසේ කොළොස්ුවන දින පරලෝ සැපත් එස්සේ ජයසිංහ මහත්මාට සහ නමින් මේ පරලව ගෙනඥාතීන්ට පින්පෙත් පැමිනවීමය තුළු පින්බරාරමුණු සිතේ තබාගෙනයි මේ ධර්මදානය ලබා දෙන්නේ. සියලු දෙනාගේම බලාපොරොත්තු මෙ උතුම් ධර්මදානමේ පිම්බලයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා පි ආශිරුවාද කරනවා. පසුගිය ධර්මදේශනා මාලාවේදී සතර සතිපට්ඨාන භාවනාවට ඇතුළත් කායානු පස්සනා සතිපට්හානෙහි පළමු ආනාපානසති කරමස්ථානය ගැනයි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළේ එහිදී මූලික භශයෙන් ආනාපාන සති භාවනාවට ප්‍රවේශවීම එය පුරුදුකරගෙනයාම සහඒ අනුව ගමන් කරමින් යෝගාව්චරයා දිහාන මට්ටම දක්වා. භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැන කරුණු දේශනා කලා සාකච්්‍යා කලා. ප්‍රථමධ්‍යානය උපදවාගත් යෝගාවචරයා ඒ ආකාර. පහකින් ප්‍රගුණ කරගෙන නැවත දෙවන තුන්වන හතරවන පස් වන දිහාන දක්වාම ඒ. භාවනාව පං්චක ක්‍රමයෙන්න්නම් දියුණු කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහි දී ප්‍රථමධ්‍යානය ආකාර පහකින් වසඟ කරගෙන. ඒක කියන්නේ ආවජ්‍යන සමාපජ්ජන අධිට්ාන බුට්ාන පච්චවෙෙක් කන මේ වගැන අපි පසුගේ දේශනාවද සාකච්ඡහා කලා ඒ ආකාරයෙන් ප්‍රගුණ කරගෙන. ප්‍රථමධ්‍යානයෙන් ඔබබට පැමිණිලා දෙවන දිහානය උපදවා ගැනීම පිණිස ප්‍රථමධ්‍යානය ඇතුළත්. විතර්කය ඕලාරිකාංගයක් ලෙස සලකා විතර්කයෙන් තොරබ හුදු විචාර ප්‍රීතිසුක ඒකක්ගතා සහිත දෙවන දිහානය පිණිස පරිකර්ම සිද්ධ කරනවා. ඉන්න තුරුවව තුන්වන දිහානය පොදවා ගැනීමේ බලාපපුොරොත්තුව තිබේනම් දෙබන දිහානය ආකාර පහකින් ප්‍රගුණ කරලා. ඒ ඇති විචාරය ඕලාරික ලෙස සලකල පීතිිසුක්ක ඒ අක්ගතා සහිත තුන්වන දිහානය බිනිස පරිකර්ම කරනවා. තුන්ව දිානේ නොබට දියුණු කරන්න බලාපපුොරත්තුවුණන යෝගාාවචරයා. හහි ඒදෙනන ප්‍රීතිය ඔවලාරික වශයන සලකලා එයින් අන්‍යව නැත්තං එයින් තොරව සුක ඒකාාගතාවන්ගෙන් යුක්තහතරබන දිහානයේ පිණිසත් ආකාර පහකින් වසඟ කිරීමෙන් අනතුරුව පංචක ක්‍රමයෙන් නම් උපෙක්හා ඒකාගතා සහිත පංචක දිහානයේ පිණිස සුකයත් ඕලාරික වසියෙන් සලකාය ප්‍රහාණය කරමින් ක්‍රමාණුකූලව ඔය ධ්‍යාන විෂයෙහි හසල අවමෝධයක් ඇතිකරගන්නු මෙලසිින් දේශනා කලාටන් මේ දිහාන විශය ප්‍රගුණ කරන ශ්‍රාවකයා ගුරු ස්වාමීන් වහන්සේ නමකගේ ඇසුර මනාව පිහිටුවාගෙන ඒ අනුව ඉදිරියට කරගෙන යන්නට ඕන. මූලික ශෘතමය ඥානය ලබා ගැනීම උදෙසා මේ කරුණු ටික මෙහෙම සීපත් කළේ කොහොම වුනත් දිහාන මත්තම දක්වා ආනාපාන සති භාවනාව ප්‍රගුණ කර ගැනීම සිද්ධ කලාට පස්සේ ඉන් ඔබ්බට මනාව ඒ කරුණු ගැන. ධරම දර විනේ දර උතුමන් වහන්සේලාගෙන්. ඒවාගේ භාවනාව හොදයටට ප්‍රගුණ කළ උතුමන් මහන්සල්ලාගේ අවවාද අනුසාසනා මතින්මයි ඉදිරියට මේ භාවනාව දෙවනු කරගෙන යන්නට ඕන. ඉතින් පින්වත් ඔබ මේ කියාදුන් ආකාරයෙන් යම් පමණකට හෝ මේ භාවනාපුොරුදු කරගෙන යද්දී. ඔබට ඇති වන ගැටලූ වලට නැත්තං ඔබට යම්බඳුනොතේරෙන තන අපැහැදිලිතැනක් වේනම් මේ කියා දෙන කරුණු ඔස්සේ ඒ අපහැදිලි දැන් පිරිසිදු කරගෙන ඉදිරියට භාවනනාපුරුදු කරන්නයි. මේ කාරණා ඔබට කියා දෙන්නේ. මුලපටන් ක්‍රමානුකූලව ආනාපාන සති භාවනාව පුරුදු කරන ශ්‍රාවකයා ධ්‍යාන මට්ටම දක්වා ඒ භාවනාව ඔප්නංවා ගැනීමෙන් අනතුරුව කල්පනා කරන්නේ කුමක් සඳහාද. ඒ ආනාපාන සති භාවනාවෙන්. විදර්ශනා භාවනාවට ප්‍රවේශවීමයි. ඒකයන්නේ ආනාපාන සති. සමත භාවනා කොට සම්පාදනය වීමෙන් අනතුර වෙහි විදර්ශනා භාවනාව සඳහා. ප प्र්‍රවේශය සකස් කරගන්න ආකාරයි, ඊළගට ඒ ස්්‍රාමකයා කල්පනා කරනි නැත්තං ප්‍රවේශය හදාගන්නේ. සෝලස වස්थुක ආනාපන් සති භාවනාවේ ප්‍රථම சතුස්කහ සමත් විපසන වසයෙන් බුදුරජාණන් වහන්සි දේශනා කරනුම එහිදී අපි සාකාගලා දී ghanංවාස සතු ආදී වශයෙන් පස්සම් भයං කායसං हाර අසසි සාම्यසි ගති පස්සම් भයං කායang हाර, අස ස්වාමීති සික්හති කියෙන මෙන්න මේ අවස්ථාව දක්වාම ආනාපාන සති භාාවනාව දියුණු කරගෙන එන ආකාරය අපි සාකච්ඡා කලා දේශනා කලා ඉතින්නේ අවස්ථාවෙන් පසුව පැමිණෙන පීති පඩිසංවේදී අස සිස්සාමිත සිගහති ආදී කොටස් ගැන අපි සාකච්ඡා කරනවා දේශනා කරනවා මේ ආනාපාන සති භාවනාව විදර්ශනාවට නංවන්නේ කෙසේද කියන කාරණාව සාකච්ඡා කිරීමෙන් අනතුරුව. එනිසා දැන් අපි අද දබසේ මේ දේශනාවෙන් ආනාපාන සති භාවනාව පිළිබඳග වූ විදර්ශනා කොටස ගැන යම් පමණකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ බොහොම සිහිකල්පනාවෙන් යුක්ව මේ කාරණ හොඳයට ඉගෙනගන්න සිතේ දරාගන්න නොතේරෙන තැන්තියෙන මන සටහන් කරගෙන නැවතමේ දේශනාවන් ශ්‍රභණය කරලා වතාවක් නවතාවක් නෙමයි. හයහත් පතාවක් වනත්කමක්නෑ ශ්‍රවණය කළ හරි හැටි තේරුම් ගැෙන භාවනාවේ දෙන්න. දක්ෂවෙන්නට ඕන ආනාපාන සති භික්කවී භාවිතා බහුලි කතා චත්තාාරු සති පට්හාානී පඩිපූරේති. මහනිනි භාවනා කිරීමම් වශයෙන් වඩන ලද පුරුදු කරන්නලද ආනාපාන සති භාවනාව සතර සතිපට්හාානයන් සම්පූර්ණ කරනවා. එක කියන්නේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරද්දි සතර සතිපට්ානයෝම වැඩිෙනවා. සතර සති පට්ානයන් වැඩීමමසිෙන් ශප් බොදජංගයන් වැඩිනම ස්්‍ර බොද්ජංගන් වැඩීමමසිෙන් විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියන කාරණයයි අද මාතෘකාව වසයෙන් සධ්‍යායනා කළ ඒ උතුම් බුද්ධ වච්චනයේ සරල පැහැදිලි අදහස. ඉතින්නේ දේශනාව ආනාපාන සති සූත්‍රය තුළදී බුදුරජාණන්ම විදේශනා කළේ ආනාපානු සති භාවනමි උපරිම පලය වන අරහත් පල විමුක්තිය ලැබීම දක්වාම කොහොමද ගමන් කරන්න කියලා. තෙ අපි සාකච්ා කලා වගේ දිහාන උපදවාගත් යෝකා චරයා ආනාපානු සසති භාවනාව පිළිබඳව. අෂ්ටවිද ප්‍රතිපදාවක් තිබුණනි ඒකයන්නේ ගණනා අනුබන්ධනා, පුසනා ටපන සල්ලක් ගනා විවටටන පාරිසුන්දිී පති පස්සන. ගණන කියන්නේ ආශවාස ප්‍රශ්වාස ගණන කිරීම අනුබන්ධන කියලාකිවවෙ සසිහිය ආස්වාස ප්‍රශ්වාස අනුව පැවැත්වීම. පසනකිවවෙ ආස්වාස ප්‍රස්වාස ස්පර්ස කරන තැන අනුව සිය පැවැත්වීම. අපපනකිලකිවේ දිහාාන ප්‍රාප්තිය සල්ලක්හන කලකිවෙ විදර්ශනාව ය අදසාකච්චාහරනනි විදර්ශනා කොටස ඊළඟට විවට්ටන කියන්නේ මාර්ගේ පරිසුද්ධි කියෙල කියන්නේ පළයේ පතිපස්සනා කියන්නේ ප්‍රත්්‍යවේක්ෂා ඥාන පහල කර ගැනීම. ඉතින් ඔය අනුව ටපනාව සම්පූර්ණ කරපු යෝගාාවච්චරයාට, ඊළඟට තියනෙන සල්ලක්හන විවට්තන පාරිසුද්ධී පතිපස්සන කියන හතර සම්පාධනය කරන්න. සල්ලක්හන කියලකිවෙ විදර්ශනා කොටස. දර්ශනාව වැඩීම විවට්නා සංඛ්‍යයාත මාර්ගය, පාරිශුද්ධි සංඛයාත පලයක් පතිපස්සන නමින් හඳුන්වන ප්‍රත්්‍යවේක්ෂාව කියන මේ අවස්ථාතුන සම්පූර්ණ වෙනවා. ඒ අවස්ථාාවට පැමිනිිච්ේ බුද්ධසාාසනය පැවිදිජී විතයක් ගත ගන තුන් හන්සේ කෙනෙක් නම් ආනාපාන සති භාවනමින් ලබන්න පුළොන් උපරිම පලේවන. ධර්මාාවවබෝධය දක්වාම් ගමන්ගරපු කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් මේ බුද්ධ ාසනයේ වං ශ්‍රාවකය දහස් ගන ලක්ෂ ෝටි ගණන් පහලව වනවා. ඔබටත් අපි හැම දෙනාටමත් මේ භාවනාවන්නේ සැනසීම ලබන්න ඒකාන්තෙන් හැකියාව තියෙනවා. ඒ විශ්වාසය ඇතිකරගෙනයි අපි මේ වැඩසටහානේදී මේ උතුම් ධරමය ශ්‍රවණය කරන්න ඕන පුරුදු කරන්න ඕන. ඉතින් දැන් අපි බලමු සලකා කොහොමද දැම්මයානාපානු සති භාවනාව විදර්ශනාවට නංවන්නේ. පිදර්ශනා භාවනාව කරන්න කැමති ස්්‍රාවකයා සත්ව පුද්ගල වශයෙන් ව්‍යවාහර කරනු ලබන දේවල්ටිකක් තියෙනවන්නේ. න්නේ සත්‍ය වසයෙන්ම ඇත්තා වූ නාමරූප දෙකක් බව තේරුම් ගන්නට ඕන. ඒ නාමුරූප ධරම සමූහය යතන් ඒ ඇතිවීමේ හේතුූන් නිසා ක්ෂණයක් ක්ෂණයක් පාස ඇතිවෙනවා බිඳෙමින් පවතිනවා. එනිසාම අනිත්‍ය බවත් දුක්බවත් අනාත්මභවක් පළමුකොට ධරමය ඇසීමෙන් සාකච්්‍යා කිරීමෙන් සෘත්තමය වසයෙන් තේරුම් ගන්නට ඕන තවත් තා කාඩෙකින් කිව්ොත්. සත්වයා පුද්ගලයා කියලා මේ ලෝකෙවිය වාහර කරන්නේ නාමරූප පරම්පරාවකට ඒ හේතු නිසා හට ගන්නම ඒතු නැතිබීමෙන් නැතිවෙනවා කියන මේ කාරණය ගැන ධරමය හොඳයට අහල සාකච්‍යා කරලා ස්ෘත මේ වසේන්නේ කැන ඇසින් වසේ යම්බඳදු ඥානයක් සම්පූර්ණ කරගන්නට ඕනෑ. ඒ අවබෝධය නැතු ඉදිරියට ගමන් කරන්න බෑනි. එනිසා සම්මුති වශයෙන් සත්වයා පුද්ගලයා. පරමාර්ථ වශයේ නාමරූපටිකක්, ඒ නාමරූපත් හේතුූන්ගෙන් තමයි හටගන්නක්ෂණයක් පාස ඇතිවෙනවා නැතිවෙනවා. ඒ ඇතිවීම නැතිවීම තුළ අනිත්‍ය ලක්ෂණය හඳුනාගන්නවා ඇතිවීම නැතිවීම නැතන්ගේ අනිත්‍ය භාවය යදනිච්චාන් තන්දුක්ඛන්කෙන් ධර්මණියයායට අනුව දුක් බවත්. ඒ අනිත්‍යවෝ දුක්කු ධර්මතා සමූහය නාමරූප සමූුවේ අනාත්මයි කියලා ඔය විදිහට හොඳට ධර්ම යාහලා තේරුම් ගන්නවා. එමගේ ඒ රූප ධර්ම පට්ඨවි ආපෝ තේජෝවායෝ යන මහාභෝත රූපයන්ගේ එකතුවක් කියලා අවබෝධ කරගෙන ඒ මහාභූත නිසා පවතින්න වූ රූප විසිහතරක් පවතුනේ වටැන උපාදාාරූපය කියලා මේ විදිත ස්ෘත මේ වසයෙන් නුවනින් මෙහෙහි කරලා යම්බඳු අවබෝධයක් ඇතිකර ගන්නවා.මි සියලූම රූපයෝ. රෘප්පන හවත් විකාරයට පැමිණෙන නිසා රෘපතීති හවේ රූපන් විකාරයේ පච්චයේ සති කියන මේ ධර්ම පරියායට අනුව රූපයන් කියන්නේ සීතෝෂ්ණය මුල්කරගෙන විකාරයට පැමිණෙන ධර්මතා හවත් වෙනසකට පැමිණෙන ධර්මතා. එතකොට ඒවට තමයි රූප කියල කියන්නේ. එමගේම මේ රූප පවතින්න කලාප වශේ මේ රූප කලාප සෑම් එකක්ම වගේ පටහවි ආපෝතේජවායෝ වන්න ගන්ධරස ඕජා කියන වෙන් කළ නොහැකි හෙවත්. අවිනිර්भෝග ධාතු රැසකින් යුක්තයි, ඒ අවිනිර්ෝගරූප සමග චක්සුපසාදාාදී වසයෙන් රූප එකතුවීමෙන් නවා දසක කලාපාදී වශයෙන් සිද්ධවන හැටි මේ ධර්මේශ්‍රවණය කිරීමෙන් යම් බඳ අවබෝධයක් ඇති කරගන්නවා. එගේ මේ රූපය ගැන අධ්‍යනය කරද්දී නුවනින් විමසද්දී භාවනාවේදන ගෙනකුට රූප ධර්මයන් වෙන්වෙන් වසයෙන් අවබෝධ කරගන්න නම් ඒවාගේ ස්වභාව ලක්ෂණ. ත් ය බඳ අවබෝධයක් තියෙනට ඕන. ඒක කියන්නේ පට්ටවි ධාතුව තදවශයෙන් රලු වසයෙන් කරකශක වසයෙන් වටහාගන්නට අවබෝධ කරගන්නට යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඒ ලක්ෂණයක් තේමනි ආපෝධාතුව වැැගිරන්න ඇලෙන බැඳෙන පින්දු කරන ස්භාවෙන් යුක්තයි තේජෝ ධාතුව උණුසුම් සිසිල්ලාකාරයෙන් තමයි වැටහෙන්නේ. වායෝධාතුව සෙලබෙන පින්බෙන් හැකිලේන පැතිරෙන ස්වභාවෙන් යුක්ත තමයි වැටහෙන්නේ. නාම කියලා කියන්නේ නාමන් නමන ලක්කනම්, නාම කියන්නේ චිත්ත චැල්සික ධර්මයන්ට නිත්තරම අරමුණකරා නැමී පවතින හින්දා. මේ සිතට නාමය කියලා කියනවා. ඉතිං සිත විරක් නෙමයි චැල්සික ධර්මත් සමගමනි අරමුණකරා නෙමීගෙන පවතින්නේ අරමුණකරා නැමිෙන බවම තමයි නාමයන්ගේ ස්වභාව ලක්ෂණය. ඒකයි නාමන් නමන ලක්කනම් කියලා දේශනා කරන්නේ. මේ භාවනාව යදෙන කෙනට නාම ධරමයන්න. වැටහෙන්නේ මේ නමන ලක්ෂණය අනුව. එහම නැත්තං අරමුණ කෙරේ නැමීගෙන පවත්නා ආකාරයෙන් තමයි වැටහෙන්නේ. ඒවගේම මේ සිතසා චෛල්සික ධර්මයන්ට ආවේනික ලක්ෂණ තියෙනම ඒව ගැන යම්බද අවබෝධයක් ඇතිකරගන්නට ඕන. ආස්වාස පස්්වාස වාතය දෙ අපි ආනාපාන සතියගැන කතාහාගලින් ඒ අනුව ආශවාස පස්වාසවාතයක යනනි රූප ධර්මයක්. රූපය හොඳින් වැටහීගයාාට පෆේ තමයි, නාම ධර්මටහාගන්න පුළුවන් වෙන්නේ. ඔයි දිහයට මේ විදර්ශනා භාවනාව සඳහා, පාද තලේ මෙලෙසින් සකස් කර ගැනීමේදී චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව පූර්ව අධ්‍යනයක් ශ්‍රාභකයා බසින් සිද්ධ කළලා තියෙනට ඕන. ඒ සඳහා ස්්‍රාභකය දක්ෂවෙන්න්න ටොනි මේ භාවනාවේ ඉදිරියට කටයුතු කරද්දි ධර්මග්‍රන්ථ කියවීමෙන් දේශකයන් වහන්සේලාගෙන් එබන්ඳු ධර්මපරයායන් අසා දැන ගැනීමෙන් සාකච්්‍යහා කිරීමෙන්, නාමධර්ම රූපධර්ම ගැන, ඒ වගේ සාමාන්‍ය ලක්ෂණයේ විශේෂ ලක්ෂණ පිළිබඳව යම්බඳු අවමෝධයක් තිබිය යුතුමයි. සියල්ල ගැ නැතත් අපතම රූපධර්ම අනුසාරයෙන් විදර්ශනාවට බැසගන්නව කියලා. ඒවගේ අවස්ථාවක මහාභූතරූපයන්ගේ නැත්තම් පටහවි ආපෝ තේජෝවා යෝ කියෙන මේ මහා භූතරූපයන්ගේ. සාමාන්‍ය ලක්ෂණය සහ ආභේනික ලක්ෂණ මොනවාදයි. තෙරුම් ගන්නටොන්. ඒ අනුව උපාධාරූපයන්ගේ. ඒ අනුව නාමධර්මයන්ගේ මෙලෙසින්. ප ධර්ම පාදක කරගෙන නාමධර්රමයන් පිළිබඳබොහෝ නාමධර්මයන් පාදක කරගෙන රූපධර්මයන් පිළිබඳවහෝ, යෝගාභ චරයා විදර්ශන අනුවන පතුරුවා හැරීම පිණිස ඉදර්ශනා අනුවනින් හඳුනා ගැනීම පිණිස. පළමුුව ධර්ම පරයාය නිගෙනගෙන නුවනින් මෙනෙහෙ කරළ දෙවනවා සමාධිමත් සිතක් ඇතිකරගනේ සමාධිමත් සිත යොමු කරන්ටඕන මේ නාම රූප පරම්පරාව. බෝධර ගැීම පිරිස මෙ ්ව වචනයෙන් කියනවගේ නෙමෙයි ප්‍රයෝගිකව භාාවනාවේ දෙන්න ගත්නහාම ගුරුවරයාගේ සහයෝග අවශ්‍ය වෙනවා අනැමත නැමත සාකච්ඡා කරන්නට ඕන, පෙර නොගිය විරූ ගමනක් යනකොට බොහෝ තැන්වල අප හැදිලිකම් ඇතිවන්නට පුළුවන් නමුත් මේ කියා දෙන කාරණ අනුව මෙහහි කරාට පස්සේ අප හැදිලිකම් දුරුකරගෙන බොහොම පිරිසිදු මාරගයකින් චතුරාර් සත්‍යය අවබෝධේවත ගමන් කරන්න. ්‍රාපකයාට අවස්ථාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ අමා ධරමයෙන්. එතකොට දැන් ආනාපාන සතිභාවනාවේ විදර්ශනාව ගැන කතා කරද්දි ඔබ තේරුන්ගන්නටනි විදර්ශනාවකැන ඒ කායන නිර්වාණගාමී මාරගය. ඒ නිර්වාණගාමී මාර්ගය මහත් වූ ඥාන සම්භාරයකින් සම්පාදනය විය යුත්තක්, ඒවගේම තමයි සප්ත විසුද්ධියකින් සම්පෝර්ණය වන දෙයක් තමයි මේ විදර්ශනා මාරගයේ. එතකොට මුලපටන්ම ආනාපානපතිභාාවනාවේ දිහාන දක්වවාම දියුණු කරගත්ත යෝගාවචරයා කියන්නේ සීල විසුද්ධිය සම්පූර්ණකරපු කෙනෙක් විසුද්ධි වසයෙන් ගත්තුත් මුල්ම විසුද්ධියය සීල විුද්ධයන සීල විසුද්ධිය සම්පාදනය නොවී සමත භාවනාවක් වැඩෙන්නේ නෑ. එහි නම් දැන් ආනාපාලන සති සමත භාවනාව දියුණු කරපු නිසා එය සීල විසුද්ධිය සම්පාදනය කල්ලා තියෙන්නේ. ඊළඟට උපචාර සහිත චතුස්ක ක්‍රමේ හෝ පංචක ක්‍රමයෙන් දිහානපදවීමෙන් නීවරණයන්ගගේෙන් සිත පිරිුදදු වෙච්ච නිසා. විුද්ධිය සම්පෝර්ණ වෙනවා. ඊලකට විදර්ශනා කරන්නට තියෙන්නේ ඉන් ඉදිරියට තියෙන පංච විසුද්ධීන් වෙත පැමිණීම සඳහා. එතකොට ඒ සඳහා ස්්‍රාවකයා ඉසිසෙල්ලාම කරන්නට ඕන තමන් ප්‍රගුණ කරගත් ප්‍රථමාදී යම්කි සිද්ධිහානයකට සමවදිනවා. ඒ දිහාන සමවත්තට සමවැදිල යම්තා කාලයක් ඇමතිතා කාලයක් ඉඳල ඉන් අතුරවෙයි නැගී දලා. ආශ්වාස ප්‍රශ්වාසකන්නේ කුමක්ද කියලා නුමනින් සලකා බලනවා. ඒ සඳහා ලබාගත් දහම් දැනුමත් උපකාරකර ගන්නවා. තමන්ට ඕන ඕන විදියට හිතුවක් කාර ආකාරයෙන් මෙනෙහි කරන එනෑ. කියා දෙන ආකාරයෙන් බුදුරජාණන් වහස උගන්න්නවා වදාළ ආකාරයෙන්ම පමණයි මෙනහි කරන්නේ. එලෙසින් මෙනහි කරනකොට ආශවාස ප්‍රශ්වාස කියලා කියන්නේ. මේ කරජ කයහා සම්බන්ධ වූ රූපධරම සමූමයක් කියලා යාට වැටේෙනවා. මනැත් නම් සත්වේක් පුද්ගලයක් නෙවෙේ මේ තුළ තියනෙ රූප ධර්ම සමූහයක්ය කියන කාරණය ඒ යෝගාභචරයාට නුවනින් වැටහෙනම. ආශවාස ප්‍රශ්වාස දෙක හා කය කියන ධර්මතා සමෝහය රූපයයේ කියලා වෙන් වශයෙන්. මේ සමාධිමත් සිත නිසා පහල ඕඥානයට වැටහෙනවා. ආන්නේ වටහා ගැනීමට කියනවා රූපපරිග්‍රහය කියලා. රපපරිග්‍රහය. ඒ අනුව ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක. තිකුමක් නිසාද සිතනිසානි එනිසා සිතහා තත් සම්ප්‍රයුක්ත ධර්මයන් නත්තන් චෛතසික ධර්මයන් නාම ධර්මයන්ය කියලා ඔන්න අවබෝධ කරගන්නම විවස්ථාපනය කරගන්නවා. අන්නේ ආකාරයෙන් ආනාපාන සතිය මුල් කරගෙන නාම රූපයන් හඳුනාගැනීම වෙත මෙ ඥානය නුවන යොමු කරනවා.ඒ අනුව පළමුව ආනාපාන සති භාවනාවෙන් යම්බඳ දිහානයකට සමවැදිලා එයි . නැගී දල ආශවාස ප්‍රශ්වාසයන්නේ කුමක් දැයි. විමසමින් එය රූපධර්ම සමූහයක් බවත්. ඒ රූප ධර්ම සමූහය පිහිටා පවතින මේ කයත් රූපධර්ම සමූහයක් බවත් ඒේරුන් අනගෙන මේ දෙකම පවතින්නේ නාම ධර්මය ඇසුරු කරමින්ය කියලාඒ නාම ධර්ම කියයන්නේ මනුවද සිතහ කඇතසික ධර්මයන්නේ කියලා මෙන්න මේ විදියට මෙ නාම රූප ධර්මයන් වෙන්වෙන් මසයින් පරිග්‍රහණය කැනො නැත්තන් අවබෝධ කරගන්න ආන්‍යෙකට රූප පරිග්‍රහය සහ. ම පරිග්‍රහය කියලයි හඳුන්වන්නේ. හැබැයි මේ රූප සහනාම පරිග්ඥාය සිදකරද්දී යෝගාවචරයා සතුවන දහම් දැන්නුම ගුරු ඇසුර ඒ අනුව යෝනසෝ මරසිකාරය පැවැත්වීම කියන මේ කාරණා ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ විදිහයට මේ නාම ධරමසා රූප ධරම සමුදාය. සත්වයෙක් පුද්ගලයෙක් නොවන බව මටහාගන්නවා. ඒහිදී සම්මුතිවය සත්යක් පුද්ගලයෙක්ින්වා ඒක හැබ ඇවනමුත් පරමාර්තවශයෙන්. සත් පුදගල ප්‍රඥපතියෙන් ඔබට හිල බලනකොට නාම රූප පරම්පරාවක් පමණයි මුණ ගැසෙන්න්න නුවනින් විමසද්ධී. ඇති නොයි විදිහයට ආශවාස ප්‍රශ්වාස කියන මේ දෙක රූපය වශයෙන් ඒ හා යෙදුන සිතහා චෛතසක ධරම නාමේ වශයෙන් නියම කරලා සමාධිමත් සිතට ප්‍රකටව වැටහේෙන අවස්ථාවට කියවන් නාමරූප පරිත්්‍යයහද ඥානය කලා නාම රූප පරිත්්‍යහෙද ඥානය තබත්තාආකාරයෙන් ගෙව්ව නාමයයි රෘපමයයි කියා වංවෙන් වසයෙන් තෝරා ගැනීමේ නුවන නාම රූප පරිත්්‍යයෙද ඥානේ. එතුර නාමරූප පරිත්‍යහෙද ඥානය ධර්මය ශ්‍රවනය කරලා සුෘතමය වසයෙන් එයනු මෙනෙහි කරලා චින්තාමේ වසයෙන් මෙලෙසින් භහාවනාවේදිලා භාවනාමේ වශයෙන් කියෙන අවස්ථා ත්‍රිත්වයෙන්ම සම්පෝර්ණ වෙන්නට ඕන. මේ අවස්ථාවට පත්වෙනකුට ඒ යෝගාවචර සෑහෙන තරම් දිියුණු අවස්ථාවකට පැමිණිච්ච කෙනෙක්. ඉතින්ඒ අවස්ථාවට ආවට පස්සේ නාමරූප දෙකක් මිසත් සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියන මේ දැනීම යෝගාවචරයාට පහළ වෙනවා. මේ ඥානී පහලවීමත් සමගම ආත්ම දෘෂ්ටිය දුරු කරන ස්ථීර දැනීමක් ඇති වෙනවා. මේ දැනීමේවත් ඥානය ආත්ම දෘෂ්ිය ස්ථීර් වශයෙන්ම දුරු කරන නිසා. ආන්නේ ඥානයට කෙනවත් දිිප්ි විුද්ධියය කියලා. දිිප්හිි විසුද්ධය කියයනනි මි්‍යා දර්ශනයෙන් තොරව. යහපත් ඥාන දර්ශනයෙන් සමන්නාගතවීම කුමක් පිළිබඳුවද මෙ නාමරූපවලින් සකස් වූ නාමරූප පරම්පරාව වූ මේ ජීවිතය පිබඳව. තවත් ආකාරයකකි සත්ව පුද්ගල ප්‍රඥා්තියෙන් ඔබට කියලා නාමරූප වශයෙන් මේ. ධර්මතා සමුවයේ හඳුනාගෙන අහේතුක අප්‍රත්්‍යවාද ආදීමමේසිියල්ලම නිස්ප්‍රභ කරල මෙැවුම්වාදයක් මෙතර නැති බව තේරුන් අරගෙන දිට්ිවිුද්ධිය සම්පාදනය කරනවා. එතකොට සීර විසුද්ධිය, ඉල්ලඟට දිානංඛ්‍යයාත චිත්ත විුද්ධිය ඉන් අනතුරුව දිට්ඨි විසුද්ිය මලෙසින් යෝගාාවච්චර නුවන් සම්පාදනය කරනවා ඒ දිට්ි විුද්ධිය සම්පාදන කරගන අද්දි තමාගේ ආස්වාස ප්‍රස්වාප දෙක. නුවනින් බැලීම මුල් කරගෙන, හ ප්‍රත්ඥාන දශනෙන් යුක්තව යෝගාාවචරය ඉති අධ්‍යත්තංවාකායේකායනු පස්සී විර්ති බහිද්ධවාකායේකායනු පසේ විෙරැති කියල මේ සතිපට්හාන දේශනාාව වදාලාකාරයෙන්. තමන්ගේ කය ආස්වාස ප්‍රස්්වාසි හා ප්‍රතිබද්ධව පවතිනෝ වගේ අන්පුද්ගලයන්ගේ ශරීරත් ආස්වාස පස්වාස හා ප්‍රතිබද්ධ වයි පවතින්නේ නාමරූප පරම්පරාවක් මයි කිය යෝනිසෝ මනසිකාරය නුවින්. දැන ගෙන දැකගෙන ඔගේ දෘෂ්ටියය තබදුරටත් පිරිසදු කරගන්න ඇතුවර තමා පිළිබඳවත් අන්‍යන් පිළිබඳවක් ඒය අවබෝධී විසඳවෙමින් ඒ ඕගාාවචරයට පහළ වෙනවා ඒ අවස්ථාව දි්ටි විසුද්දිය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කන්නවා. ඒ අනුව තුන්්ලෝක ධාතුවේම යම් බදු සත්වයෙක් පුදගලයෙක් වේ නම්. ඒ සමුතිය තුළ පමණයි හැබ පරමාර්තය තුළ නාමරූප දෙක් පමණයි කියලා. ්‍රාක ප්‍ර්‍යක්ෂ වසයෙන් අවබෝධ කරගන්න වන්නේ අවස්ථාවන්ට එනකොට තමයි තතාගත යන්හන්සේගේ මහා ඥානයේ පිළිබඳවයි. යාන්තමින් හෝ අවබෝධයක් ඇතිවෙන්නේ. ඉන් ඉදිරියට විදර්ශනාව සිද්ධ කර දි මේ ආශවාස ප්‍රස්වාප දෙක. නොකඩවා මෙනහි කරනකොට හුළං පිම්බින මයින් හම් ඊළඟට එහි නලය හුලං ගැසීමට කරනු ලබන උත්සාහය කියන කරුණු තුන එකතුවීමෙන් සුළඟක් ඇතිවෙනවා වගේ. උදර කුහරය සහිත කය ල්ළඟට. නාස් සිදුරු. එවගේම සිත කියන මේ කරුණුතුන් එකතුවීමෙන් තමන්ගේ කහෙහි ආශවාස ප්‍රශ්වාස සමුහෝය ඇතිවෙන ආකාරය නුවනින් විමසා දැනගන්නවා. ඒක අන් නෙමි ආශවාස ප්‍රස්්වාසයම් හටගන්නේ කොහොම දෙ කෙලා එවගේ හේතුූන් දැනගැනීම. එවිතරක් නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාසයන් ඇතිවීමේ හේතු දැනගන්නුව වගේම චක්හු සෝත ගානජිව්වා කාය මන කියන මේ, වාර හයෙන්ම පහල වන තා නාමරූපයන් එකින් එක වෙන්ෙන් වසයෙන් මෙනහෙ කරමින්. එවවා හේතු ඇතිවම පහලවන බත් හේතු නැතිවීම නිරුද්ධවන බවත් තියන මේ කාරණය වෙත සහ යොමු කරගෙන තමා උගත් තමා දැනගත් ධරමක් ඥානයත් මෙතෙදි පාදක කරගෙන ගුරුවරයාගේ මඟ පෙන්වීම යටතේ නාමරූප පරම්පරාව තවදුරටත් මනාව පිරිසිුද්දුව හඳුනාගන්නවා. ඉතින් න්නේ අනුව දැන ගනිදී. ඤ ත්ති රූපහෙබත් කයි ඥත්ති වචීවි චත්ති ගෙන මේ රූප දෙක සිතනිසා අපදිනවා කියලා අවබෝධ කරගන්නවා. ආහාරය නිසා රසරූ පෝජාරූපොපදිනවා කියලා ඉරුතුව, හේතුවෙන් සීතෝෂ්ණය පවතින බව මේ සියල්ලම ප්‍රති්‍යක්ෂ වසයෙන්ගෙන්වෙන් මසයෙන් යෝනිසෝමනසිකාරෙන් දැනගන්නවා. කරමේ හේතුවෙන් උපදින චක්සු ප්‍රසාදාාදී රූපයන් එබගේ මේ ප්‍රසාධ රූපයන් හා බාහිර රූපාරම්මනාදිය එක්වීමෙන් චක්කු විඤ්ඥාදී පදිනාකාරේ. ෙ මේ චක්කු සෝතාදී දවාරයන් හි සිද්ධ වන ක්‍රියාවලි සමස්තයක් තම තම දහම් දැනුමේ පමණින් භාවනාඥානයේ පමණින් අවබෝධ කරගෙන මේ විදර්ශනාභාවනාව විදිරියට දියුණු කරනවා. මේ විදිහයට දවාර හයේම පහලබන නාමධර්ම සමූහය. හේතු සහිතව පහලබන ආකාරය අවබෝධ කරගන්නවා මේව තමයි හේතු මේවත් තමයි. පල ආදීවශයෙන් හේතුඵල න්‍යායම අවබෝධ කර ගනිමින් යෝගාාවච්චරයක් නාමරූප දෙකෙහෙීම හට ගැනීමේ හේතු දැනගන්නවා. ඉතින් මේ විදිහයට නාමුරූපයන්ගේ හේතු දක්නා නුවනත මේ ධර්මය තුළ නමක් ලැබෙනවා පච්චේ පරිග්ඥා ඥානය කියලා. ඉතින් මේ පච්චේ පරිග්ඥාඥානය, පහලවීමත් සමගම හේතු පල තේරුම් ගැනීම නිසා අතීතයහිද මේ විදිහටම හේතු පලවශයෙන් මේ නාමරූපයන් ඇතිවෙලා පැවතිලා නිරුද්ධ වන. අනාගතයෙත්දයමයි. මේ වර්තමානෙත් එහෙමයි කියලා හොඳයට නොහනින් දේරුම් ගන්නවා. ආ නහෙමතේරුම් ගන්නකොට අතීතය ගැන වර්තමානය ගැෙන අනාගතය ගෙන ඇතිවෙන්න තියෙන. සෝලසාආකාර නැත්තන් දහසේ ආකාරයක් වූ නැතන් දහසේ ආකාරයක සැකය දුරු වෙලා යනවා. ඒ දාසේ ආකාරය සැකය ගැන පිදිරියේ දි සාකච්ඡා කරමු. ඉතින් මේ විදියට සත්වයාපු පිළිබඳව. සැක එතර කිරීමෙන්. පිරිසුදුවන ඥානයටතමයි කංහා විතරණ විසුද්ධිය කියලා කියන කංකහා කියන සැකයටන කංකා විතරණය කරනවා ඒ ැන සත්වයන් පිළිබඳද සත්වයා පුද්ගලයා පිළිබඳව සැක එතර කිරීමෙන් නත්තන් තුළ තින නාමරූප පරම්පරාවක් මයි ඒ නාමරූප පරම්පරව හටගැන ඒතුන්ගෙන් මයි කියලා. ඒ හේතු පල ඥානය දියුණුූ අවස්ථාවකට තමයි මේ කංහා විතරණ විසුද්ධියය කියලා බුදුරජාණන්වා ප්‍රදේශනා කරන්නේ. එතකොට මේ කංහා විතරණ විුද්ධි අවස්ථාවට පැමිනිච්ච ශ්‍රාවකයා මේ ධර්මය තුළ චුල්ල සෝතාපන්නය කියලා කියනවා ඒ ඇන සෝතාපන්න වෙලා නෑ නමුත් එතනින් මෙහා පැත්වෙන විසද ධර්මක් ඥානයක් භාවනාඥානයක් තියෙන කෙනෙක්. යත්හා භූතඥාව දර්ශය එම ැත්තන් අනුලෝමක් ශාන්තිය කළ හඳුුවන්නේ. අ ති නොයි විදියට ආශවාස ප්‍රශ්වාසරූපය මෙහෙ කිරීමේ ක්‍රමයෙන් දිහාන උපදවාගෙන මේ කංකා විතරන් විසුද්ධි අවස්ථාවට පත්වන මේ ශ්‍රාවකය වගේම දිහාන අංගමහෙ කිරීමෙන්. ඇතැම්සාාවකි මේකංහමවිතර විසුද්ධිය දක්වාම පැමිෙන්න්න පුළුවන්. ඒගේම උපචාර සමාධය ලබා ගෙන විදර්ශනාවට එතනින් ඇතුල් වෙලා මේ අවස්ථාවට එන්න පුළුවන් උපචාර සමාධයක් නොලබා වඋනත් මුලසිටම. සුද්වශයෙන් විදර්ශනා වශයෙන් ආනාපාන සතිය නැත්තං ආශ්වාස ප්‍රශ්වාසය පරිග්‍රහකිරීමෙන්වත් මේ තත්වයට පැමිණෙනවා. මාර්ගාගමන වශයෙන් ඒකාරණය අනේක නයි සමන්නාගත කල පෙන්න්නට පුළුවන් දැ මෙතන එක් ආකාරයක් පමණයි ඔබට කියා දුන්නේ. ඉතින්ඔකං හා බිත්තරන විසිුද්ධියෙන් පස්සේ මෙනහහි කිරීමක් මෙනෙහි කිරීමක් පාසාම මෙලෙසින් නාමරූපයන්ගේ අටගැනීමසා නිරුද්ධවීම. දක්නා ශ්‍රාභකයාට සියලු නාමරූප සංස්කාර ධරමයන් ඒවා අනිත්‍යමයි කියන සංඥාම ඇතිවෙනවා. එලෙසින් මෙනෙහි කිරීම අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කිරීම. ඒ ඥානයට කියෙනවා අනිත්‍ය සම්මර්ෂන ඥානයකෙල්. ඉතින් ඔේ නාමරූප ධර්මයන්, ඉපෙදෙමින් බිඳෙමින් පැවතීම මහ පීඩාවා. එලෙසින් පීඩා කර වූ ඉපදමින් බිඳෙමින් පවදින මෙ නාමරූප ධර්මයන් පිළිබඳව ඇලි යුතු ආස්වාධනය කළ යුතු ස්වභාවක්. විමනෑ. සැවින්ම පවතින් න්නේන කුමක්ද බිය විය යුතු තත්වයක් එකැන මහා දුකක්මයි. එනිසා නාමරූප දුක්වසයෙන් මෙනේ කරන්න ප්‍රවේශය හදාගන්නව ආනේ දුක්වසයෙන් මෙනේ කිරීමට කියනවා. දුක්ඛ වශයෙන් සම්මර්ශණය කිරීමේ ඥානය දුක්ක සම්වසන ඥානය කියලා කියන්න පුළුවන්. එතුර අනිත්‍ය වශයෙන් මෙනේ කිරීම අනිත්‍ය සම්මර්සණ ඥානය දුක්වසයෙන් මෙනේ කිරීම දුක්ක සම්මරසන ඥානය. ඉන් අනතුරුව මේ නාමරූපයන්. ඒන්ගේ කැත්ේ ැටියට පවතිව මිසක් අපේ ූම නාාවේ හැටියට පවතින්නේන නාමරූපයන් ඉපදිලා නිරුද්ධවෙලායි අනම පාලනය කරන්නට හෝ තම වසගේ පවත්වන්නට හෝ එහෙම හැකයාාමක්නෑ ආත්මයක් එම නැත්තන් සත්වයක් පුද්ගලයක් කියන සවභාවයක් නෑය තුළ. තමන්ගේ ඕනෑකමේ හැටියට මොහතක්වත් මේ නාමරූපධර්ම තියාගන්න බෑ. එනිසා මේ නාම රූපසියල්ම අනාත්මයි කියන අදහසක යෝගාවචරයට නැත්තම් භාවනාන යෝගයාට පහල වෙනවා. ආන්නේ අවස්ථාවේ අනාත්ම වසයෙන් කෙරෙන ඒ මෙනෙහි කිරීමට කෙනවා අනාත්ම සම්මර්සණ ඥානය උපදවා ගැනීම කියලා. අනිත්‍ය සම්මර්සණ ඥානයක් දුක්ක සම්මර්සණ ඥාන, අනාත්ම සම්මර්සණ ඥානයක් උපදවා ගැනීමේදී. ඔය භාවනානු යෝගයාාට ඕභාස පීති පස්සද්දි ආදී වශයෙන්. අර දසවිද විදර්ශනා උපක්ලේසයකිලකින් අන්න බඳ උපක්ලේසියන්ගේ අම්බඳු බලපෑමක් ඇති වෙනට පුළුවන්. ඒ අවස්ථාවත් නුවනින් හසුරුවාගෙන මනාවේ අවස්ථාව පසු කරමින්, අනිත්‍යයාදී වශයෙන් සම්මර්ශණය කරමින් මේ නාමරූපයන් පිළිබඳව. නුවන විසද කරගන්නා යෝගාවජරයාට, ඒ මෙනෙහි කරන සෑම් අරමුණකම, ඉපදීම බිඳීම කියන මුලසාග හොඳින්ම පේන පටන්ගන්න නාමරූපයන්ගේ හට ගැනීම නාමරූපයන්ගේ නිරුද්ධවීම. මෙන්න මේ හටගැනීමත් නිරුද්ධවීමත් දක්නා අවස්ථාවට කියනවා. උදයව්‍ය යානය කියලා නැත්තන් එහි ආරම්භක අවස්ථාවන තරුණ උදයව්‍ය ඥානය කියෙලයි හඳුන්ුවන්නේ. අනිත්‍ය දුක්කාානාත් වසයෙන් මෙනය කරගෙන පැමිණි නාමරූපයන්ගේ උත්පාදය නිරෝධය හොඳයට වැටයන්න ගැනීම තුළින් තමයි මේ ඥානය පහලවන්නේ. ඉතින් මේ තරුණ උද්‍යව්‍ය ඥානයෙන් සිත පිරිසුදු වෙනකොට ඇතැම් කැෙනකුගේ සිත බොහෝම ප්‍රීතිමත් බවට පත්වෙනවා. සිටකයි ැසීමක් සහල්ලු ගතයක් ඇතිවෙනවා තෙරුවන් වහන්සේලා ගැන මේ භාවනාවක ආදීපු ගුරුවරු ගැන බලවවත් ්‍රද්ධාවක් ඇතිවෙනවා. භාවනා කරන අධික වීරයක් වුවමනාවක් ඇතිවෙනවා. පෙර කිසිදාක නොවවිරු තරමේ සැපයයක් ඉක්මනින් කරුණු අවබෝධ වන තිවුණු නුවනක් එබගම බලවත් සීයක්, විශේෂ උත්සාහයක් නොකට අරමුණ මෙනේ කර ගැනීම හැකියාවක් භාවනාවට හැලුම් කරන ගතියක් ඇතමිටසිවු මානියයක් ඇතිවන්නත් බැරිකක් නෑ. එත ගොට මන්ට පහල වූ මේ ගති ස්වභාවයන් තම කෙනකුට කියා දෙන්නවඕන කියලා ලොක නන්දුවකුත් ඇති වෙන. ඒම අධහසකුත් ඇතිවෙනවා. මීට පෙරසිදු නොවූ දේවල් මේ යෝගාාව චරියටත් නැත්තම් මේ ශ්‍රාවකයට මේ භාාවනා මාර්ගයේ උදයාව්‍ය ඥානය දක්වා එනකොට දැක ගැනීමේ හැකියාවක් ඇතිවෙනවා. ඇතැම්ගෙනකුට මේ අවස්ථාව මාර්ගයකට නැත්තම් පලේට පැමිණීමක් දෝ කියලා. හිට දැන්න ගන්නවා නමුත් යම් අවස්ථාවක මාර්ග පරපතිවේදයක් ලැබුවට පසේ බඳු කුකුසක් සැකයක් උපදින්න හේතුවක් නෑහෙනම්. එතනින් අවබෝධ කරගන්න ටෝනි එහෙම වභාවයක් නෙමෙීමේ භාවනා පිළිබඳව වූම උපක් ලේශයක්. මෙමට කියනවා දසවිධ විදර්ශනා උපක් ලේශකරන්නේ තත්ත්වන් තමයි මේ ඇත් වෙලා තියන කියලා තමන් දන්නා දහම් දැනුමත් එම නැත්තන් ගුරු උතුමන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමෙනුත් මේ අවස්ථාව පසු කරන්නට. ඒ ්‍රාවක දක්ෂ වන්නට ඕන. ැවන්ම මේ මාර්ගය යද්ද ගුරුවරයක් ඇන මිනි පහනක් වගේ. බුදුරජාණන් වහසගේ අමාධරමය කියයන රන් හිරු මඩලක් වගේ. ඒ ඔස්සේ තමයි අපට මේ භාාවනා මාග දියටට ගම කරන්න තින තමන්ට ඕන විදට හිතුවක්කාර ලෙ ටි උතු කරන්න ගත්ත. විදර්ශනා භාවනා කොට සම්පාදනය කර ගන්න ලැබෙන්නේ නෑ. එනිසා ආනාපාන්පති භාවනම විදර්ශනාව ගැන කතා කරදි නාමුරූප පරම්පරාව එව්ව හටගන්නා ආකාරය වගේ. දක්ෂේවන නිත්‍යෙද නාත්මලක්ෂණය, අවේනිිකලක්ෂණයවට වෙෙන්වෙන් වසයෙන්. ඇති ඒ හඳුනාගනීම් ලක්ෂණන මෙව තෝරාගෙන ඒව හටගන්න හේතුමනවද කියලා. අවබෝධ කරගෙන ඒවා දන්නේ නැත්තන් ගුරුවරගෙන් අසා දැනගෙන ඒ අනුව නැවතනවත විතර්ක විචාර හසුරුවමින් භහවනානු යෝගයා නැත්තන් ශ්‍රාාවකයා මේ භහවනාව දියුණු අවස්ථාවට පැමිණෙන්න්න කටයුතු කරන්න ඕන බහෝමයි වසීමෙන් දුරදක්නාානුවනින් කලබල වෙලා තීරණගන්න නැතිව. මේ කියාදෙන තත්වයන්. මටත් යෙනවා කලා ආරෝපනය කරගන්න හජුසිවෙන්නේ නැතුව මේ භමනා මාර්ගී දිරට යන්න පින්වත් ඔබ දක්ෂවෙන්නට ඕන. ඉතින් මේ විදර්ශනා උපක් ලේෂයන් පහළවෙන්න ගත්තා මෙයත් තේරුම් ගන්නට ඕන ලෝකෝත්තර. ඌූ ඒ මාර්ගය හෙමනත්තන් පහල අවස්ථාවේ, තෘශ්නා සහගත නිකාන්තියක් තියෙන විදිියක් නෑනේ ඒකෑනඒ පිළිබඳ මේ ඇලිීමක් ලෝකෝත්තර ධරම පිළිබඳව තෘශ්නා නිශ්‍රිත තන්හා අනිිෂ්ටිත අරමුණක් පහලවෙන්න විදිියක් නෑ. එහ මේ තුලිනුත් පැනැගිලා තියනීමේ මාර්ගයට යම්බඳු ඉතා සූක්ෂමූ බාධාකාරිී තත්වයක් කියය කියලා යෝගාාවච්චරය හඳුනාගෙන. මේ මාර්ගයේ නෙමේ මාර්ගයේ නම් මෙිබඳු සක්ලේසිී තත්ත්වයක් ඇතිවෙන්න විදිහක්නෑ. එනිසා මාර්ගය වන්නේ මේ උපක්ලේෂයන්ගෙන් බැහැරව මේ උපක්ලේෂයන්ගෙන් ඉවත් ව ඉදිරයට මේ සති සමාධි ප්‍රඥාදිය වුණු කිරීමයි කියලා මගා මග්ග ඥාන දස්සන විසුද්ධියයට පැමණීම පිණිස කටයුතු කරනවන්. මේ කාරණාමේ පැකවගේ කෙටිකාලයකින්. මෙින් කිවට බ දක්ෂ වෙන්නට ඕනි පුහුණුවේ එදනකොට ඇතිවන තත්ත්වයන් මනාව හඳුනාගෙන නොදන්නාතැන් ධර්මදරයන්ගෙන් විනේ දරයන්ගෙන වීමසා බලා ඉදිරියට තීන්දු තීරණගෙන කටයුතු කිරීමට. ඒක අන්නේ ගුරුුවරයා ඇසුරු කරගෙනම මේ කාරණා දිවුණු කරගන්න ඔබ දක්ෂවෙන්නට ඕන. එකට ඔය මග්ාමග්‍ය ඥාන දස්සන විසුද්ධියෙන් සිහින්ුවන හොඳට පිරිසුදු වෙලා දිියුණු වඋනාාට පස්ස. අර මුලින් කිපු උපක් ලේෂ සංඛ්‍යයාත. ඔබාසාධීන් නික් මිලා නාමරූපයන්ගේ ඇතිවීම ඒවගේ නාමරූපයන්ගේ නැතිවීම ඉතා හොඳින් ප්‍රකටව දැනින අවස්ථාවට පත්වෙනවා. ඒ ප්‍රකටව දැනින අවස්ථාවට කෙන බලවත් වූ උද්‍ය්‍ය ඥානය ක කියෙ එෙමනැත්තන් අට මුලින් හටගත්ත තරුණ උද්‍යව්‍ය යාානයේ බලවත් අවස්ථාව දියුණුූ අවස්ථාව කියල කියෙනවා. ඒ අදහස් කරන්නේ මුලින් ඇති වඋනා වූ නාමරූපයන්ගේ හට ගැනීම බිඳීම දක්නා ඥානය තුළ ඒ ඔබාසාදී යම් බඳු විදර්ශනා පක් ලේසියක් වේ නම් ආනේ උපක්ලේ සවස්ථාව ඉක්මවාගේල මගගාමග ඥාන දස්සන විසුද්ධියෙන් ඒ අවස්ථාව පසු කරන මේ විදර්ශනා භාාව හොඳරට දියුණ වෙන කොට නැත්තන් නාමරූපයන්ගේ ඇතිවීමම් නැතිවීම මනාකොට නිරීක්ෂණය වෙන කොට නුවින්, ආනෙේ ඇතිවන ඥානය බලබත් වූ උද අභ්‍යානු පස්සනා ඥානය. ඉතින් මේ අවස්ථාවටාවට පස්සේ, යවගාාවචරයායටට ඉතා විසාදලෙස නාමරූපයන් හට ගන්න ආකාරය නිරුද්ධවන ආකාරය. ්‍රඥාාවෙන් දැකීමේ භාග ගිහිමි වෙනවා. ඉති නොයි විදිඇයට දියුණු වෙනකොට මේ උද අභ්‍යඥානය තතෝ උප්පාදන්වා ටිතිංවා පවත්තන්වා. නිමිත්තන්වා ආරම්මනංගකත්වා තේසං කයවය නිරෝධය ඒ සති සන්තිත් ඇැති ඉදම් භංගඥාණන් නාම කියන මෙනෙමේ උතුම් ධර්ම පරියාය අනුව. ඒ නාමුරූප ධර්මයන්ගේ උත්පාදයෝ ස්ථිතය ෝ අරමුණු නොවී? ඒ නාමුරූප ධර්මයන්ගේ බංගයම නැත්තාං ක්්‍රයවීම වයවීම නිරෝධයම අරමුණු කරගෙන සිය පීටනවා. ආන්නේ අවස්ථාවේ පහළමන ඥානයට කෙනවා බංගඥානය කියලා බංගඥානය බංගේ කියයන්නේ බින්දියයාමනි නාමුරූපයන්ගේ බිින්ඩියයාම ප්‍රකට ලෙස දැනන්න පටන් ගන්නවා. ආ්‍ය අවස්ථාව අනිත්‍ය දර්ශනිතාම දියුණු ස්වභාවයක් නැත්තා අනිත්‍ය ලක්‍ෂණය මෙනේ කිරීමෙන් ලබන ඉතාම දියුණු ඥානයක්. ඉන් අනතුොරුව බලන සෑම අරමුණක් ක්ෂණයකින් බින්දියයන්නහ. ආ කාරය යෝගාවචරයට දැක ගන ලැබෙනවා. මෙ මනුසුලෝකෙ පමණක් නිෙමේ දි්‍යලෝකයේ බ්‍රක්්මලෝකයේ මේසක්වල පිටසක්වල කොතනක හෝ කොතනකෝ යම් බඳු නාමරූපයක් වේනම්. ඒ වක්ෂණයක්ත් නොනැවති බිඳී යනවා කියන මේ කාරණය ගැන? යෝගාවචරග ඥානේ විසඳ වෙනවා සමගමමින් නාමුරූපකයන්නේෙ මහා බියජනක දෙයක්. මේ නාමරූප තරම් බයක් තවත්නෑ හටගෙන පවතින් න්නේෑ නිුද්ධ වෙනවාමයි රුද්ධවීම නැත්තං ක්්‍රවීමනත්තන් ගවී යාම ප්‍රකට පශයෙන් දෙෙනවා. ගෙවී යාමම ඒ කාන්තයි කියන කාරණය වැටහෙනකොට මේ නාමරූප පිළිබඳව බයක් ඇතිවෙනවාවි අමුත්තු බයක් නෙමේ මේ නාමරූපයන්ගෙන්න්නේ මේ ජීවිතය සකස් වෙලාතිී මෙවනි අපි ආත්ම සඥාවෙන් සුක සංඥ්‍යාවෙන් සුප සංඥාවෙන් චර කාලය කල්ලගෙනීට. ඉතින් මේ අවබෝධ වෙන කොට. මර පිඳු ය බඳු ියක් ඇතිවුණ එක දේශයක් නෙමෙයි යොනිසෝ මනසිකාරයෙන් කුසල්ිතේ ඇතිවන ප්‍රඥාව, අන්‍ය ප්‍රඥාවට කර භයතු පට්ඨාන ඥානය නාමුරූප පරම්පරාව බියක් ලෙස වැටහෙනවා. තුන් භබේටයක් නාමුරූප පරම්පරාව. ඒත් සමගම මී මුලුතුන් ලෝක ධාතුවේම තියෙන්නේ මේවාගේ බිඳී යන ියජනක නාමුරූපයන් මයි දෙවුළලුව ගත්තත් බබලුව ගත්තත් කොතන ගත්තා. ඉතින් කිසිම තැනක ආස්වාධයක් වසයෙන් ඇලුම් කල යුතු දෙයක් කරී. ම නම් ගට තුදයක් හරි මෙතනනෑ සියල්ලම බිඳයනසුළුයි භයජනකයි, නාමරූප දෝස සහිතවම මේ ශ්‍රාවකයාට පේන පටන්ගන්න. මෙන්න මේ විදියට සංස්කකාරයන්ගේ දොස්දක්නා ඥානයට ගෙනනවා ආදීනම ඥානය කර ආදීන ඥානය. ඉතින් නොයි විදිර නාමරෝපයන්ගේ ආදීනව දැකීම නිසාසියලු නාමරෝපයන් කෙරෙයි. කලකිරන්න එපාවන ගතියක් මේ ස්්‍රාාවකයා දැනවනත්තම් භාවනානයෝගේ අර දැනවා. එක මේ සාමා්‍ය ලෝකයේ පුද්ගලන්ට දේවල් එ පාවනවා ගැනමීම. මෙතන ඥාන සම්ප්‍රයුක්තව කාලයක් තේසේ දියුණු කරගත් නුවනට වැතහෙන ආකාරයක් මේ කියන්නේ. ආන්නේ වැටහෙන ආකාරයෙන් ඇත්තන්ගේ කලකිරීම ඒ පාාවන ගතයටෙනවා නිබ්බිධාවකෙෙන නත්තන් යටකෙනවා නිබ්බිදාා ඥානය කියලා. ඉන් අනතුරුව මේ ආකාරයෙන් ඇතිවෙමින් බිඳමින් පවත්නා දුක්ගස්කන්දයක් වූ කරදර සහිත වූ නාමුරූපයන්ගෙන් මිඳීමම වෙන්ම යාමම යහපත් කියන හැඟීමක් ඇතින ආනේ. ද යාම පිළිබඳව වූ ඥානයේ මුංචිතුකම්මතා ඥානේ මුංචිතුකම්මිතාක් ඥාණය ඇතිවීමෙන් පස්ස වහා නාමරූපයන්ගෙන් මිඳනු කැමැත්තෙන් වෙන දාටත් වන විශේෂ වූමනාවකින් උනන්දුවකින් ශ්‍රාවකයා මේ භාවනාවෙන ත විදර්ශනාවය දෙනවා. එහෙම යෙදෙනකොට අනිත්‍යය දුක්හ අනාත්මලක්ෂණ වෙන කවරදාටත් වඩා ප්‍රකට වශයෙන් දක්නා ඥානය උපදිනවා. ඒ අත්තරට විශේෂයෙන්ම මේ දුක්්ගිත ස්වභාවය වඩ වඩාත් ප්‍රකට වෙනවා. ඉති නයාකාරයෙන් අනිත්්‍යේ ලක්ෂණය දුක්ග ලක්‍ෂණය අනාත්ම ලක්ෂණයන්. වැඩි වැඩියෙන් ප්‍රකට වැදැනෙන අවස්ථාවට කියෙන පටි සංකහා ඥානයය කියලා. පටිසංකා කියන්නෙ ප්‍රඥාවටම නමක් නමුත් මේ අනිත්‍යේ ලක්ෂණය පිළිබඳව දුගලක්ෂණය පිළිබඳව අනාත්ම ලක්ෂණය පිළිබඳ විසඳ ඥාන අස්ථාව මුංචිතු කම්මතා ඥාණයෙන් අනතුරු ඇතිබන ඒ අවස්ථාවට ගැන පටිසංකහා ඥානයය කියලා. පටිසංකහා ඥානය සම්පර්ණ වඋනාට පස්සේ අමුතු උත්සහයක් නැතුව. හරියට යන්තරයක් ක්‍රියාත්මක වෙනවා වගේ ඉබේටම නාමරූපයන්ගේ අතහා ස්වභාවය පෙනි පෙනී ඒ අවබෝධය විසද වෙනවා පිහිටනවා. අන්නේ අවස්ථාවේද ආරම්මණයන්ගේ ප්‍රිය අපප්‍රිය ඉෂ්ට අනිෂ්ට ස්වභාවයන් කරා හිතයන්නේෙ නෑ. අරමුණු දැනී මාත්‍රයකකිම නවතිමින් උපේක්ෂාවෙන් යුක්ත වෙනවා. සෑම් අරමුණකම මධ්‍යස්ධමන ආකාරයක් මෙ සිති උපදිනවා. මේ අවස්ථාව ඉතා නිශ්චල වූ සංසිදීගේ අත්තිසවයින් සූක්ෂම අවස්ථාවක්. මේ අවස්ථාවට පැමිණිත යෝගාවචරයාට නාම රූපයන්ගේ. තත්වාආකාරය නැත්තන් ස්වභාවය දකිමින් කිසි වෙහෙසක් පිඩාවක් නැතිව පැගාන කුණක යාසනේවාඩි වෙලා මේ විදර්ශනා මනසිකාරීය දෙන්නට පුළුවවා. ඉතින් ඒආකාරයෙන් ඉෂ්ට අනිෂ්ට අරමුණු දෙකේ මැදහත්වන නිසා විශේෂ උත්සහයක් නොමැතිව. අරමුණෙහි යහා ස්වභාවය. දැනී මාත්‍රයම ඇතිවන බැවින් ඒ අවස්ථාව නැත්තන්ගේ. මොහොත ඇවන ප්‍රඥාවට කියනවයි, සංහාරු උපෙක්හා ඥාණ මේ සංස්කහාරයන් පිළිබඳව උපේක්ෂාවට පත්වන ස්වභාවේ අමුතු ගැටීමක් ව අමුතු වැලීමක් නෑ බියවීමක් නෑ ඒ අවස්ථාවන් සියල්ල පසුකරග නැවිලා තමයි, මේ සංකාහාර පේක්ෂ අවස්ථාවට පත්වවෙන්නේ. මෙන්න මේ අවස්ථාව තම ඇපින් තුනි විදර්ශ ඥාන පරම්පරාව උසස්ම අවස්ථහම බවට පත්වෙන්නේ. සිහා ප්‍රාප්ත විදර්ශනාව කියලයි මේ අවස්ථාව හඳුන්වන්නේ. ඉතින් මේ ුස් අස්ථාව නැත්තම් මේ විදර්ශනා භාවනාව මේ උත්තුංග අවස්ථාවට පත්වනාට පස්සේ, ගංගාවක් ගලාබසිනවා වගේ අමුතු උත් සහයකින් උනන්දුවකින්. තොරව ස්වභභාවයෙන්ම උපදමින් පවත්නා. සංකාරුපේක ඥානයෙන් යුක්තව කිසියම් අවස්ථාවකද, තීක්ෂණූ ඥානයක් පහල වෙනවා. ඒ විශේෂ වූ තීක්ෂණ වනුවන මතු මාර්ග අවස්ථාවට පමුණුවන විශේෂ ඥානය වන නිසා. ආනෙ ඥානයට කියන බෘට්ධාන ගාමිණී විපස්සනා ඥානය කිය. සංකාරුපේක් ඥානය දක්වා දියුණු කළ විදර්ශනා ඥානය ලබාගත්තට පස්සේ ස්වභාවයෙන්ම ඒ සංකාරුපේක්කා ඥානය දිගයට පවතිනවා ඒ ඥානය පවතිමින් කිසි අම්මහොතක ඉන් ඔබ්බට ගිල තවත් තීක්ෂණනුවන ඥාන දර්ශනයක් බාල වෙනවා. අන්නේ ඥානදර්ශනය සෝවාන් ආදී මාර්ග අවස්ථාවට. හමුණුවන්නට තරම් ශක්තිමත් අවස්ථාවක් වන නිබු ්ඨානගාමනි විපසනා ඥානය කියලා ඒ ඥාන ඳදුන් වන දැන් ඔබ මේකාරණ එකින් එක ශ්‍රවණය කරගෙන එදී හොඳට බලන්න මේ තුළ ඇති ගැලපීම. මෙ ඥානයක් ඥානයකට උපකාරවන ඇයට. මෙ ඥාන පරම්පරාවක් වෙන්ෙන් අවස්ථාවන්නිදිී පහල වෙන ඇට. අවසානයක්ම තැනකට කහේන්ද්‍ර ගතවන ඇැට. තබදුරටත්කිවූත් මේ පු ්ාන ගමෙන් විපසනනා ඥානය? කිසියම් නාමරූපයක අනිත්‍ය දුග අනාත්ම කෙන ස්වභාවයන් අතුරෙෙන් එක්තරා ලක්ෂණයක් දකිමින් තමයි පහල වෙන්නේ. මේ උට්ානගාමිනි විපසනා ඥානය ඉපදීමෙන් අනතුරුව ඊළඟට උපදින ඥානයට කියනවා, අනුලෝම ඥානය කියලා. එක යනි පෙරඋපන් විදර්ශනා ඥානයටත්, පසු උපදින මාර්ගක් ඥානයටත්, අනුලෝමම උපදිනා නිසා තමයි අනුලෝම ඥානය කියලා කියන්නේ. මාර්ග චිත්ත වී තියෙ සම්බන්ධයෙන් ගත්තොත් පරිකරම අවස්ථාව උපාර අවස්ථාව පසු කරලා ලැබෙන අනුලෝම අවස්ථාවයි අනුලෝම ඥානය කියලා කියන්නේ. මුලින් සඳහන් කරපු බලවත් ඌූ උදව්‍ය ඥානිහි පටන්මි අනුලෝම ඥානය දක්වා ඇති ඥාන නවයට කියනවා. පටිපදා ඥාන දස්සන විසුද්ධියය කියලා. අනුලෝම ඥානයට අනතුර උපදින ඥානය, හා යෙදිච්චේ සිත, නාමරූප සංඛ්‍යයාත දුක්හස්කන්දයන්ගේ නිරෝධ ලක්ෂණයෙන් සමන්නාගත. නිර්වාණය අරමුණු කරනවා. ඒ නිර්වාණය අරමුණු කරගෙන තමයි පහළවෙන්නේ. ආන්‍ය අවස්ථාවේ පුහු දුන්හෙමල තම් ප්‍රධා්ඥා, ගෝත්‍රයේ අවසාන කරල ආරය ගෝත්‍රයට නැත්තං ආර්යන් වහන්සේ නමක් බවට පත්කරන. අවස්ථාවහෙවත් ඒ චිත්තක්ෂණ අවස්ථාව පහල වෙනවා. අන්නේ චිත්තක්ෂ අවස්ථාවේ දෙන ඥානයට කෙනවා ගෝත්‍ර භූඥානය, ප්‍රථ්ඥාන ගෝත්‍රයේ මඩිමින් පහලබන නුවන. මේක ඒක චිත්තක්ෂණකයි. තාමක්ෂණයයි. මේ ගෝත්‍ර භූුණ්ාණයට අනතුරුව. ඒ නිර්වාණ ධාතුම් අරමුණු කරම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් පල්ලමු ප්‍රවේශයේ මේ සංසාර ගමනේදි ලබන ලොකුම ජයග්‍රාණයේ සෝතාපත්ති මාර්ගඥාන දර්ශනය පහළ වෙනවා. ආ්‍ය සෝවාන් මාර්ගටන තගේ ස්ෝවාන් සිතේජන ප්‍රඥාවට කියනව ඥාන දස්සන විසුද්ධියය කියල ඥාන දස්සන විසුද්ධිය. ස්ෝවාන් මාර්ගටන සමස්තයක් ලෙප ඥාන දස්සන විසුද්ධියය කියලා කියන්න පුළුව. ඒ අවස්ථාවත් සමගම, සක්ක අය දිත්හහි විචිකිිත්සාා සීලබත පරාමාසකෙන සංයෝජනතුන මුළමින්ම ප්‍රහණ වෙලායනවා සිත් වසයෙන් ගත්වති දිට්ටිකත සම්ප්‍රයොක්ත ලොබ මුූල සිත් හතරත් විච්චිකිත්සා සම්ප්‍රයොක්ත මොහමූල චිත්තයත් කියෙන මේ සිත් පහම සංසාරකායකව දවත් උපදින්නේෙන ඇතනින් හටු පපදින්නේ නෑ. හගේ සීලය ඒකා අන්තවසෙන් ස්ථීරව පිහිටා පවතින අපිහතතුම පංච සීලයකින් දන්න මේ උතුම් අවස්ථාවට පත්වනි ජීවිතය නිසාවත් සීලේ බිඳ ගන්නේනෑ. ඒ නිසා මේ සීලයටෙන ආර්ය කාන්ත සීලය කියලා, සත්තරාපායෙන් සඳහටම මිදීගිල්ල බහෝත් පත්තිය සත්වරකඩ සීම වෙනවා එවතුමන් වහන්සේ. ඒ කාන්තවස්සයෙන්ම සත්වන භවේරහත් වෙලා පිරිනිවන් වඩිනු. ඔන්නව විදියට මේ සමස්ථඥාන පරම්පරාව ක්‍රමාණුකූලව දියුණු කරගනාවට පස්සේ උත්තම සැනසීම දක්වාම ගාවචට ගමන්කිරීම හැකිියාව පහල වෙන ඉති නෙලෙසින් සෝවාන් මාර්ගවස්ථාව නැත්තන් සස්ෝවාන් මාර්ගය උපදවාගත් ශ්‍රාවකයාට ඒකාන්ත වශයෙන් ඒ උතුම් සෝවාන් පල සමවත්තට සමවැදීමේ භාග්‍ය හිමිවෙනවා. ආරම් හේදි සුළු වේලාවකින් පටන් අරගනේ ක්‍රමාණුකුළු ප්‍රගුණවීමෙන් අනතුරුව කැමතිතා කාලයක් සෝවාන් පල සමවත්හට සමවැැදී එහි නිවන් සුවවිඳීමේ භාගෙනත්තන් ය අනුව නිවන් සුවවිඳීමේ භාග ශ්‍රාවකයාට හිම වෙන. ඉතින් මෙලෙසින් සෝතාපන්න ආද ශ්‍රාවකයා ඉන් මතු මාර්ගඵලයක් සඳහා කටයුතු කරනවන මුලින් කිව වගේම උද් අභ්‍ය ඥාන දර්ශනයේ පටන් විදර්ශනාව ක්‍රමාණුකුලු සම්පාදනය කරගරෙනකුට සෝතාපන්න වනේ යම්මා කාරයකෙ දෙලෙ සින්ම සකදාගාමී මාර්ගර සහ පලයට බැමිනිීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඉන් ඉදිරියට ඇති අනාගාමී මාර්ග පලියයටත් අරහත් මාර්ග පලයටත් පත්වෙන්නට මේ ක්‍රමීමතම අනුගමනය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාභකයක්. එනිසා උද්ද අභ්‍ය ඥාන දර්ශනයේ පටන් විදර්ශනා මනාව ප්‍රගුණ කරගනාවට පස්සේ. පෙර සංසාර පින තිබේනම්. නැවොත්ත කියන්නට ඕන පෙර සංසාරයේ මග පල නිවන්සුව පිණ සාවශ්‍ය කරන හේතු සම්පූර් වෙලා තියෙනවනං මේ අවස්ථහාබන්ට පත්වීමේ භාග උදාපත් වෙනවා. හේතු තිබුණෙ නැත්නම් මත්තට හෝ නිවන් පිණස මේ උත්සාහයි උපකාර වෙනවා මේ ඥාන දර්ශනයන් උපකාර වෙනවා. එතකොට අනාගමි මාර්ගයට පත්වෙනකොට කාමරාගැන් මුළමනින්ම ප්‍රාණය වෙන අරහත් මාර්ගයේදී පූපරාගරූපරාග මාන උද්ධච්ච අවිද්‍යා කන මේ සංයෝජනයන් සියල්ලදුරු වෙලා විද්‍යාාවි මුක්තිය, සාක්ෂාත්වෙනවා නැබත බහෝත් පත්තියක් කරා එවුතුමන් වහන්සේ පැමිණෙන්න්නේ නෑ. ඉතින් ඔය විදිහයට සෝලස වස්තුක ආනාපානපති භාවනාවේ. ප්‍රථම චතුස්කය, සමත විදර්ශනා වසයෙන් භාවනා කරලා දෙවියන් බබුන් මරුන් සහිත ලෝගේ අග්‍ර දක්ෂිනාර බවට. එවත් මහරහත් භාවයට යුතුමන් වහන්සේ පත්වෙන මේ භාවනාව තුළින්. ඉතින් ඒ දක්වාම සිද්ධ කරන අදි විදර්ශනා භාවනාවට තමයි සල්ලහන විදර්ශනාව කියලා කියන්නේ නැත්තන් අර මුලින් කපු අට වැැෑරුම් ප්‍රතිපදාව සල්ලක්හන අවස්ථාව. ලෝකෝත්තර මාර්ගයට පැමිණීම විවට්ටන අවස්ථාව. මාර්ගයට අනතුර පලයට පැමිණීම පාරිසුද්ධිය කිය හඳන් වෙන. අන තුරුවව පහාල වන ප්‍රත්්‍යවේක්ෂාඥාන පති පස්සනා කියලයි බුදුරජාණන්වා පේ දේශනා කරන්නේ. එතකොට ඔඒ අවස්ථාාවන්ට පත්වෙද්දී ඒ භාාවනාළු යෝගය නැත්තයි යෝගාවචන සතර සතිපට්හාානීම ක්‍රමාණුකූලූ පුරදු කලා වෙනවා. ඒ සතර සතිපට්හාානීම කොහොමදම මේ ආනාපානු සති භාාවනාව තුළෙ වැඩන්නේ කෙළගවරුවරයවූ ආස්වාස ප්‍රශ්වාස. කයහා සම්බන්ධයිනි. එනිසා ඒඒ ආශවාස පශ්වාස මෙනෙහි කිරීමම කායානු පස්සන පතිපට්හානේ. ඒ මෙෙහි කිරීමේදී ඇතිවන ප්‍රීති සුකාහාදී වේදනාවන් මෙහි කිරීම වේදනානු පසන සතිපට්ඨානේ. ඒත් සමගම යෙදෙන සිත්මනෙහි කිරීම පහලවන්නේ රුදධමන සිත්මෙහි කිරීම චිත්තාානු පස්සන පතිපට්ඨානේ. විතරක විචාරාදී ධ්‍යානාංගයන්, එළඟට ්‍රද්ාද ඉන්ද්‍රිය ධර්රමයන් බලාද ධර්මයන් මෙෙහි කිරීම දමාන පසන පට්ාන ට යිතිවය. ඒ විදියට සතර සති පට්ානයන් වැඩෙනව මේ භාවනාව තුළින් බොද්ජන්ග ධරමය නුද්දබුණ වෙනවා. ආශවාස ප්‍රශවාස මෙනය කිරීමක් පාසාය දෙන සීය තුළ සති සම්බෝද්ජන්ගයයි වැඩන්නේ ඒ සඟ මෙදන ප්‍රඥාචෛතක දම විචය සම්බොද්ජන්ගේ ීර ෛතසක විරිය සම්බොද්ජන්ගේ ප්‍රීතිය පිට සම්බොජ්ජන්ගේ. ඒවගේම කායිපස්සාදි චිත්ත පස්ස අදී චතසක යගලේ පස්ස අදධි සම්බොද්ජන්ගේ ඒ සිතේ ඒදෙන ඒකාග්‍රතාව සමාධි සබෝජ්ජන්ගේ. ඒ මේ විිතයේදෙන ත්‍ර මජතතා කියෙන චයින්සික උපෙක් හ සම්බෝජ්ජන්ගගේ. මේ විදදිහට ආනාපාන සතිභාාවනාව තුළින් සතර සති පට්ඨානයන් සම්පාදනය වවා සදර සි ප්‍රර්්ානයන් තුළින් බොද්ජංග ධර්මයන් සපාදන වෙන බොද්ජංග තරමයන් සම්පාදනය වෙනකොට ත්‍රිවිද්‍ය අෂ්්‍රිවිද්‍යා කනෙන් යාන සම්භාරයන් සම්පාදනය වෙනවා ආනේත් සමඟම තදංග විකම්බන සමුද්යේද පටිපස් අද්ධි නිස්සරණ කියන පංචවිදධ ප්‍රාණයන්ගෙන් සියලු කෙලෙක්සු ප්‍රහාණය වෙලා සංසාරධක නිමමා වෙනවා. ාන්තතිලක්ෂ නිවාාණ ධාතු අවබෝධ වෙනවා. ඉතින් නොයි විදිහයට ආනාපාන සති භාවනාව පාදක කරගෙන මි විදර්ශනා භාවනාවට පැමිණෙන යෝගාවචරයා ඔය ඥාන සම්භාරය ඥාන පරම්පරාවන් පසු කරග ැවිල්ල තමයි යුතුම් දරමාවබෝධිහිට පත්වෙන් එනත් තන් චතුරාර් සත්‍යවබෝධයටට පත්වෙන්නේ. සෙසු භාවකකිනුනත් විදර්ශනාවට පැමිනිද සිද් කරන්නෙුමක්ද ම නාමරප පම්පරාව. ඔබෝධර ගැනීම නම රපශයෙන් අවබෝධ කරගන්න ඒ වගේ හේතුව වශෙන් අවබෝධ කරගන්නවා සප් විසුද්ධී සම්පානයක කරගන්න නව මහා විදර්ශන ඥාන සම්පාදනය කරගන උතුම් මග පලනිවින් සැන සෙරවතින් මේ කතහාාව මේ පැයග වගේ කාලයකින් කෙටියෙන් කියා දුන්නට. මේ අවස්ථාව දක්වා පැමිණෙදදි විස්තර විභාග ශහිත වගෙන ගන්නට ඕන. ඒ වගේම යොසු මනසිකාරයෙන් ගුරු ඇසුරක. පිහිටලා සාකච්ඡා කරමින් කරුණුකාරන්නා තෙරුම් ගන්නට ඕන. ඒමගේම ප්‍රායෝග කලෙස සමතිවිදර්ශනා භාවනාවේ යෙදෙමින් මේ අවස්ථාවන් සම්පාදනය කරගන්න, පෙර කළ පින්ංඇති වාසනාවන්ත ශ්‍රාවකයා නොවෙනස්වන බලවත් වීරියක් ඇතුව මේ ධර්මමාර්ගය ගමන් කරන්නට ඕන ඉතිං එඒ උදෙසා මේ කියාදන දහම් කරුණු ඔබහැම දෙනාටම පිහිට උපකාරවේවා කියල පම ආශුරවාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම මේ ඇසූ ධර්මකාරණ අනුව. ආනාපාන ්‍රති භාවනාවෙන් විදර්ශනාවට ප්‍රවේශවන්නට වාසනාව භාග්‍ය උදාපත් වේවා. ඒවගේම ආනාපාන්පති භාාවනාව ඉදිරි කොටස්්ටි පිළිබඳව පී ළඟ දේශනාවෙදි සාකච්ඡා කරනවා මූලික වශයෙන් දැනගතයුතු බොහෝ කරුණු දැන්ගේී ආනාපාන් පති භාවනාව සම්බන්ධයෙන් කතා කරලා අවසන්. ඉන් අනතුරුවමේ ආනාපානප්‍රති භාවන පිළිබඳ සතිපට්හාන සූත්‍රය උගන්වන කොටස. ත්ලි ඉදිරි කර්මස්ථානයක්න් පිළිබඳ සාකච්චා කරනවා එතෙක් හැම නාටම මේ කියාදුන් දහම් කරුණු. වහ වහාම අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා කියල මම ආශිරුවාද කරනවා. අද සිත්නෙත් අසපු මේ ධර්මදේශනාව ධර්මදාානයක් ලෙස ලබා දෙන්න කටයුතු කළේ එංගලන්තේ පදිංචිව සිටින එස්සේ සුභාසිනය සමරසිංහ මහත්මිය මෙම වර්ෂය දෙවන මාසේ එකොස් වරදින පරලෝ සැපත්, එස්සේ ජෑසිංහ මහත්මාට හා නමින් මේ පරලුණව ගෙසිරු ඥාතීන්ට මේ පින් අනුමෝදං කරනවා. එවගේ තේනුක නෙත්මින කුඩාපුතුට දීර්ඝාශ ප්‍රර්ථනාකනෝ දේශකයන් වහන්සේ ඇතුළු මහා සංගඩත්නේ ටපවත්වී වදාළ නාවනි අරිය දම ම හා ස්වාමීන් වහස ඇතුළු මහා සංගරත්නයට පින් පෙත් පමණුවනම එවගේ සුජීපත්තු වැඩසිර හා සංහරත්නයට ආශිර්වාදකන්ව රටරකින රණ විරුවන්ට. ඒවගේම සිංහල ජාතියත් සම්බුද්ධ සාාසනය අත්තා රක්ෂා කන දෙවියන්ටපින් අනුමෝදන් කරනවා එවගේ සිලු ලෝකවාසි සත්වන්ට නිදුක් නිරෝගිසුවල බේවා කෙන පිවිතුර ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒසිලු පාර්ථනාවන් මඋත්තම ධරමදානමි පින් බලින් ඉටුුවේවා කෙලබි ආශුරවාද කරමින් පුුණ්්‍යයානුමෝදනා සිද්ධ කරමු. ආකා සට්හාාච බුම්මට්හා දේවා නාගාමහිද්ධිකා. Punyantang an dittwa cirangrak hantu sambut the sa seang cirangrak hantu tuang sadati නිsan sebalin heැමdina mesuපවෙtwa අभිවාදනසිලස නි වdha paccaino catattaaro dhaම වඩම්ti a no sukahang balang ayu aගේ samප sagග sප me mac පත්හෝ නිර්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතුූ. සාධෝ සාධහූ සාධෝ ඉරිදා සිත්නෙත් අසපුව ධර්මාණ ශාසනාවයි නිමාවට පත්තුනිේ ආනාපාන සතිභාවනාව සම්බන්ධ තවත් අපට ඇති ගැටලු නිරාකරණය වූ දේශනාවකුයි ඔබස්්‍රවණය කරන්න යෙදෙනනිෙක්. ස්වාමන් හන්සේ හිී පත් කලා දේශනා නැවතනවතහන් ඔබේ චීවිතේයට වඩා වැදගත්වන අවස්ථාවක් පේවි කියල ඒ සඳහයි අපි ඔබට වස්ථාව සල් සාධීතිබන්නේ නැත්තෙ ෆෙෙන් බන කියන යු නාලිකා ොස්සේ ඔට සඳහාවස්ථාව තිබෙනවා අද වැඩ සටහනේ ධර්මදේශනාව පැවැත්වූ පූචනය වන්දනීයේ බලංගොඩ රාධ ස්වාමින්න්නහන්සේට නිදුක් නීරෝගේ චිරචීවනයමවේවා උතුම් ව ධර්මාව බෝධය පිනිසම මේ කු සල් හේතුවේවාකයක් ප්‍රර්ථනා කරමින් pou வி ராමයක් ලබවා, विराමன் පස්ස අපිනවता, ධर्म සාක්चाාව සගෙන් සमाන් වෙනවා.